රට බෙදෙන බුදුසසුන වනසන රණවිරුවන් පාවා දෙන වර්ගවාදයට උඩගෙඩි දෙන විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනයන් අභිමුව රට හමුවී ඇති සැබෑ අභියෝගයන් මැයින් සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාලයේදී පැවැත්තුණා. දේශප්‍රේමී ජාතික පෙරමුණ පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී එහි ජාතික සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සභාව අමතමින් සිටියදී මෙසේ ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ජාතික ජනබලවේගයේ 2015 මැතිවරණයේ කවදී හිටියේ? 2015 දිත් ඕ නිතා පැහැදිලිව මේ යහපාලන ආණ්ඩුව ASCII තමයි හිටියේ. අපි අහනකොට ජනතා විමුක්ති පෙරමුණ මේ යහපාලන ආණ්ඩුවේ හිටියද කියලා ඇහුවාම අනුරු කුමාර් දිසානායක මහත්තයා, ඔය මහත්තයා උන්නම් රවුම් කරලා තියාගන්න වීඩියෝ කරන මහත්තයා දිව උල් කරලා අපිට කියපු දේ තමයි අපි යහපාලන ආණ්ඩුවේ හිටියේ නැහැ. අපි යහපාලන ආණ්ඩුවට අත දැක්කේ නැහැ. අපි යහපාලන ආණ්ඩුව තුලේ ඉතා පැහැදිලිව 2015-19 ආණ්ඩුව ඇතුලේ 2015-19 ඇතුලේ ඔවුන් හිටපු නිසා තමයි අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා ඔවුන් පැහැදිලිව කියා සිටින්නේ මේ රටේ යහපාලන ආණ්ඩුව ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්. මිත්‍රවරුනි, ඉතා පැහැදිලි පොලිසිය මෙම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් මෙතන ඉන්විටේෂන් එකට අපි ආවේ. මෙතන ගැටුමක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ ගැටුමට ආපු පුද්ගලයා කියලා අපි කවුද කියලා දන්නේ නැහැ. මේක NPPI ද NPPI නමින් ආපු වෙනත් කල්ලියද නැත්නම් මේ මැතිවරණයක් පාත්තන්න දෙන වෙලාවක රටේ කලබල ඇති කරන ආපු කල්ලියද කියලා අපි දන්නේ නැහැ. ඒත් ඒකින්ද මේ ආපු උන් ගැන ඇරෙස්ට් කරන්න ඕනේ. ඉතින් පොලිසිය කියන ඉන්දියාත් කරලා මේ ඕගනයිස් කරපුවා වහාම උන් ඇරෙස්ට් කරවන්න. බෑඩ් ඉෂු එකක්. මේක පොලිටිකල් බෑඩ් ඉෂු එකක්. මුන් NPP ද JVP ද LTT ද කියලා අපි කවුද දන්නේ?